අයිබෝන් දුවේ පුතේ මං අදයාලට කියල දෙන්න හ දන්නේ දහයශ්‍රේණිය හතරන් ඒකේ කොටසක් වෙන පාපන්දු ක්‍රීඩාව පිළිබඳවයි. පාපන්දු ක්‍රීඩාව කොස් දෙනුක් පැගින් සහභාග වන පැතිවරුද්ධ පිළේ ගෝල අතරින් පන්දුවයාවමින් ලකුණු ගලබා ගන්නා ක්‍රීඩාවක්. ගෝල් රකින්නාට හැස් සෙසු ක්‍රීටකයන්ට තරගේ තුළදීත් පන්දුව අතින් අල්ලන්න බැහැ. ලෝකේ වැඩිම පිරිසක් නරබන ක්‍රීඩාව පාපන්දදු බැවින් ජනප්‍රීම ක්‍රඩාව ලෙස නම්දරා තියෙනවා. විධ දක්ෂාව පෝග කරගනිමින් පාන්දු ක්‍රීඩාවේ යදෙනම ඔබ දැක ඇති. වර්මානයේ ලෝකේ ජනප්‍රියම් ක්‍රීඩාව ලස නම්දලා තියෙන පාපන්දු ක්‍රීඩාව, ලෝවටා මිලියන තුන්සියක රදික සංඛ්‍යාවක් ක්‍රීඩාවේ එදන බවට වාර්තා වෙනවා. ඉතිං මේ ජනප්‍රිය ක්‍රීඩාවේ ආරම්භය කෙසේ වුණදැයි අපි බලමු. ඈටාතිත්තේ පටන්ුව විනිසුන් විධ දෑවලට පාදයෙන් පහරදි ක්‍රීඩාවක් වශයෙන් සිදුක තිබෙන බවට බොහෝ සාධක හමුවෙලා තියෙනවා. කිසපුර තුන් සහ වන සියවස්තල චී නේද කිස්පුර්ර දෙවන සියවසේ මෙක්ෂසික ෝවේද දාසිය වන සේවසේ ඉතාලියද මිනිසුන් මේ ආකාරයෙන් පාපන්දුු ක්‍රේඩාවට සමාන අයවලින් විධ ක්‍රීඩාවල නියලී තියෙනවා. නමුත් ක්‍රීඩාවක් වශයෙන් අද අපි හඳන්නන පාපන්ු ක්‍රේඩාවේ උපද සිදු වෙලා තියෙන එංගලන්දී. එද්දා සට සය විසයකේ සිට එංගලන්තේ පාසල්ල පාපන්දුු ක්‍රේඩාවට සමාන ක්‍රඩාවක්ති විවෙල තියෙනවා. නමුත් නිශ්ෂිත නීත්‍රීති කිසිවක්ති විල එද සට හට ව වස. තමයි නව නීතිරේති යටතේ පාපන්දු ක්‍රීඩාව ආරම් වෙලා තියෙන්. ඒල් අන්ඩ නුවර මෝට ලෙක්හි, බාන් ස් කොමන් ්‍රීඩාංගනයේදී. රටවල් හතක සහභාගීතයෙන් එ්දා සමසය හතරවර්ශේදි තමයි අන්ත්‍රජාතික පාපන්දු සම්වේලය එෙමනතම් ෆිෆා පිහිටවාගෙන තියෙන්නේ. ඉදාසිට අද දක්වා ජනප්‍රියම ක්‍රීඩාව ලෙස නම්දරාගෙන තියෙනවා පාපන්දු ක්‍රීඩාව. මේේලෙස ජනප්‍රිය වන ජාන්දු ක්‍රේඩාවේ දක්ෂතා එහමිටත්තැන් ශිල්පිය ක්‍රමයන් මොනද කියලා අපි බලමු. පලවෙනි දක්ෂතාවය තමයි පන්දුවට පාදයෙන් පහරදීමේ දක්ෂතාවය දෙවන දක්ෂතාවය තමයි පන්දුව පාදයෙන් රැගෙනයම් රිබ්ලික් කියලා කියනවා. තුංගනි දක්ෂතාවය තමයි පදුව නැවැත්වීම ස්ටොපිංක් ද බොල් හතරනි දක්ෂතාවය තමයි පන්දට හිසින් පහරදීම හෙඩිින් ද බො දක්ෂතාවේ තමයි පන්ඳුව තුළට විසිකිරීමතෝඉන් හයිවන දක්ෂතාවේ තමයි ගෝල් රැකීම ගෝල් ඩිෆඩි හත්තන දක්ෂතාවේ තමයි දැල් රැකීම ගෝල් කපිං ඒ දක්ෂතාවයන් හත තමයි පාපන්දුු ක්‍රීධාවේ ඇති ප්‍රධාන දක්ෂතහ මතන් ශිල්පියය ක්‍රමයන් අපි ඒගාවට බලපු පන්දුවට පාදයෙන් පහරදීමේ දක්ෂතාවේ. පාදයේ විධොටත් සුපෝගි කර ගනිවින් පන්දුවට ප්‍රහාරෙල්ල කරන්න පුළුවන් එහිදී මෙ මේ පාපාරවල් කෙරහි තමයි අවධානය මුකරන්නේ. පලවෙනි පාපහර තමයි ඇගිතුට පාපහර. Ki with theටයි දැවැනි පාපහර තමයි ඇතුල් පාපහර Kicking with the, the insight of the foot තුං වන පාපහර තමයි පිටිපතුල් පාපහර. Ki with the outside of the instep. හතරන පාපහර තමයි විලුව පහර, කිකං විද්දහීල්. ඒ පාපහරවල් තමයි විශේෂයෙන්ම පාන්දුවට පාදයෙන් පහරදීමේදී යොදාගන්නේ. පාපන්දු ක්‍රීඩාවේ ඇති දක්ෂතාවයක් තමයි පඳදුව නැවැත්වීමේ දක්ෂතාවේ. ශරීරයේ විධකොටත් සුපියෝගි කර ගනිමින් පන්දුව නමත් අන්න පුළුවන් අපි ඊගාවට බලමු පන්දුව නැවැත්තීමේ ක්‍රම මුණවද කියලා. පලවෙනි එක තයි පන්දුව මත පාදය තබා නැවැත්වීම. ඉගවට පාදේ ඇතුළතින් පන්දුව තබා නවත්වන්න පුළුවන් තව එකක් තමයි පපුුවෙන් පන්දුව නවත්තන්න පුළුවන් ඉගාවට උදරයෙන් පන්දුව නවත්තන්න පුළුවන් පන්ද ක්‍රඩාවේ තියෙෙන තව දක්ෂතාවයක්තමයි පන්දුවට පිහිසින් පහරදීම. විවිධ ඉරියෝ භාවිතා කරමින් පන්දුවට හිසින් පහරදීම සිදුකරන්න පුළුවන් විශේෂයේ ම පීගාවට බලමු පන්දුවට හිසින් පහරදීමේ අවස්ථා මොනවාද කියලා. එකක් කණඩ පුළුවන් පැනීමක් රහිතව පන්දුවට හිසින් පහරදීම. පැනීමක් සහිතවත් හිසින් පහරදීම සිදු කරන්න පුළුවන්. ඒ වගේ තමයි පැනීමක්සා හිතව පැත්තෙන් එෙන පන්දුවට හිසින් පහරදීම සිදුකරන්න පුළුවන්. ඒ ඒටික තමයි පන්ඳුවට හිසින් පහරදීමේ ක්‍රම වශයෙන් සලකන්නේ. ආාන්දු ක්‍රඩාාවේති දක්ෂතා දියුණු කරගන්න විධ ක්‍රියාකාරකම් භාවිතා කරන්න පුළුවන් අප ඊී ගාවට බලමු පාපන් දක්ෂතා දියුණු කරගන්න මොනවගේ ක්‍රියාකාරකම් අපිට භාවිතා කරන්න පුළුවන් කියලා. එකක් ගණඩ පුළුවන් අපට දෙදෙනකු සමක එක්ව වීවිධ පාපාහර භාවිතා කරමින් පන්දුව යොමු කිරීම හා නැවැත්වීම සිදු කරන්න පුළුවන්. තව ක්‍රාකාරක් ොක් විදිර කරන්න පුළුවන් එක්ක අයකුට වවිධ ආකාලයට පන්දුව එවන්ඩ කියලා අනි එක්කෙනා පන්දුව නැවැත්වීම සිදු කරන්න පුළුවන් පන්දුව නවත්තන්ඩ විශේෂයෙන් පාදයේ යටටිතුල්ල පාදේ ඇතුළත හා උදරයේ භාවිතා කරන්න පුළුවන්. ්‍රියාකාරකමක් විදිියට ග්ඩ පුලන් එක් අයකුට පන්දුව යොමු කරන්න කියලා නිත් එක්කෙන පැනීමක් සහිතව හා රහිතව හිසින් පහරදීම සිදුකරන්න පුළුවන්. ඒගාවට අපිට ගණඩ පුළුවන් රූපේ දැක්කෙන ආකාරරයට තිදෙනකු සමඟ පන්ඳුවට හිසින් පහර දීම සිදුකරන්න පුළුවන්. ඒ ක්‍රියාකාරකම්ටික තමයි පාන්ද දක්ෂතා ප්‍රගුණ කිරීම සඳහා යදාගන්න පුළුවන් ත්‍රියාකාරකම්. පාපන්දු ක්‍රීඩාව අධ්‍යයනය කරන ඔබට මෙ ක්‍රීඩාව සම්බන්ධ ඇති නීත්‍රීති පිළිබඳ මනා වැටහීමක් ම් වැදගත්ෙනවා ජාත්‍යන්තරපාපද තරගේයකදී අනුගමනය කළේුතු නීත්‍රීතිහා විිනිසුර සඥා පිළිබඳව තමයි අපි ඒගාවට බලන්නේ. ක්‍රීඩක සංක්‍යාව ගත්තොත් එක් තරගයකද එක් පිළක ක්‍රීඩාවේයේදීසිට හැකි උපරිම ක්‍රීඩක සංඛ්‍යාව එ කොළහක්. ඉන් එක් අයක ගෝල් රකින්නා වෙන්න ඕන අවම ක්‍රීඩක සංඛ්‍යාව හතක් අතිරක ක්‍රීඩකයන් සංඛ්‍යාව තුනේ සිට හත දක්වා භාවිතා කරන්න පුුවන්. තරඟ කාලය ගත්ත හම මිනිුතු හතරිස් පා බැගින් සමාන කාලච්චේද දෙකක් තියෙනවා තරගාවලේ අනුව මෙම කාලයේ මිනිතු හතලිහි දක්වා අඩු කරන්න පුළුවක් විවේක කාලය උපරීම මිනිත්තු පහලවක්. ඒගාවට පාපන්දු ක්‍රීඩාවේදී සිදුවන බරපතල වැරදි මොනවාද කියලා බලමු එකක් තමයි ප්‍රතිවාදයකට පාදයෙන් පහරදීම හෝ තැත්කිරීම. ඒගාවක තමයි පාද පටලොවා බිම දැමීමට තැත්කිරීම හෝ බිම දැමීම. ඒගාවයක ප්‍රතිවාදියකු වෙත පැනීම ඒගාවට බ ආක්‍රමණකෝ පහරදීම බරපතල වරදක් ක්‍රීඩකයකුට අතින් පාරදීම හෝ පහරදිීමට තැත්කිරීම සිදුවන බරපතල වරදක් තරගේ එදන අතුළතුර ප්‍රතිවාදයෙකු තල් කිරීම බරපතල වරදක් ප්‍රතිවාදයකු අතින් රඳවා ගැනීම බරපතල වරදක් ඒගාවට ක්‍රීඩකයකුට කෙල ගැසීම බරපතල වරදක් හිතා මතා පන්දුව අතින්ඇල්ලීම් අතින් පහරදීම හෝ දරාගෙනයාම බරපතල වරදක්. ඒ තමයි පාපන්දුු ක්‍රීඩාවේ සිදුවන බරපතල වැරදි නමය. පාපන්දු ක්‍රීඩාව අධ්‍යයනය කන්න ඔබට පාපන්දු තරග විනිශත් වැත ගත්තෙනවා. අපි ඊගාට බලමු පාපදු තරග විනිශය පිළිබඳව විනිශය සඳහා විශේෂයෙන් ප්‍රධාන ිනිසුරුවරයක්කින්වා පැති විනිසුරුවන් දෙදෙනෙකු සහභාගී වෙනවා. ධාන නිසුරුගේ කාරයන් ලමු මොනෝද කිය. ක්‍රීඩාපිටියේ පන්දුව නීතියනකුල තත්වේ තිබේ දයිබැලීම සිදු කරන්න ඕනේ. තරගේ පුරාම නීතියෙ ක්‍රියාත්මක කිරිය සිදු කරන්නේ ප්‍රධාන විනිසුරු විසින්. තරගේ සඳහා වාර්තා තබාගැීම වැඩදිකන ක්‍රීඩකයන් දනුවන් පැමිණවීම අනතුරකද තරගේ නැවැත්තීම හා නැවත ආරම්භ කිරීම. ක්‍රීඩකයන්ට සහ විනිසුරුවන්ට හැර වෙනත් බාහිර පුදගලයන්ට ක්‍රීඩාපිටිට ඇතුළුවීමට ඉඩ නොදීම ඒ තමයි ප්‍රධාන විනිසුරු කාරයන් ික. ඇති නිසරුවන්ගේ කාරයන් ගත්තොත් ප්‍රධාන වේශකරුට සහහිවීම සිදුකරන්න ඔවුන් දෙදනා විසින් පන්දුව පිටියෙන් පිටතර ගියවිට සංඥාකිරීම කොන් පහර ගෝල් පහර තුළට විසිකිරීමහිිමි කණ්ඩායන් පෙන්වාදීම අනිති ස්ථාන ගත්වන හෙමතං ඔප්සයිට් වන ක්‍රීඩකෙන් පෙන්වාදීම ක්‍රීඩක ආදේශනය පිළිවඳ දැනන්දීම තර්ග කාලසීමව දැනුන්දීම සිදුකරන්නේ පැත්ති විනිසරුවන් විසින්. ඒගාවට අපි බලුම් පධාන විවසූගේ සංඥාවන් මොනවාද කියලා. පලිමණක තමයි රිජු නිදහස් පහරක් දැක්වීම. දිරෙක් ්‍රීකික් එකක් රූපය දැක්වෙන පරිදි අත ඉහලට දිගුකර පෙන්වීම මගින් එම සංඥාව පෙන්නුම් කරනවා. ඊගා අවස්ථාව තමයි වාසිදායික අවස්ථාවත් දැක්වීමඇඩ්වන්ටේ් රූපේ දැක්වෙන පරිදි අත් දෙක ඉදිරියට දිගුකර පෙන්වීම මගින් එම සංඥාව පෙන්නුම් කරනවා. ඊගාවක තමයි අනියම් නිදහස් පහරක් දැක්වීම ඉඩෙක්් ්‍රීකික් එකක්. රූපය දැක්වෙන පරි අත ඉහළට රජුව දිගුකර පෙන්වීම මගින් එම සංඥාව පෙන්නුම් කරනවා. ඊගාවක තමයි කහකාඩ්පත මගින් අවවා දැක්කීම ය ලෝකාඩ් අදාළ ක්‍රීඩකයාට කහඩ් ඉහළට ඔසවා පෙන්වීම මගින් එම සංඥාව පෙන්නුම් කරනවා ඊගාව සංඥාව තමයි රතු කකාඩ්පත මගින් නෙරපීම දැක්වීම රෙඩ්කාඩ් අදාළ ක්‍රීඩකයාට රතුකාඩ් පත ඉහලට ඔසවා පෙන්වීම මගින් එම සංඥාව පෙන්නුම් කරනවා. ඒ සංඥාවන් තමයි ප්‍රධාන විනිසරුගේෙන් සඥාවන්. ඒගාවට සහි විිනිසුර සඥාාවමනවාද කියලා බලමු, ක්‍රීඩක ආදේශනය දැක්වීම. ක්‍රීඩක ආදේශෂනය දක්වන්නේ උන්නට ඇති කොඩිය රූපයේ දැක්වෙන ආකාරයට පෙන්වීම මගින් ඒ සඥාව පෙන්නුම් කරනවා. ඊගාාවක තමයි ආකමිනිික කණ්ඩාය මේ පිටිය තුළට විසිකිරීමක් දැක්වීම, දකුණත සහිත කොඩිය දකුණු පැත්තර දිගුර පෙන්වීම මගින් එම සං්ඥාව පෙන්නුම් කරනවා. ඒගාව සංඥාව තමයි ආරක්ෂකයින් සඳහා පිටිය තුළට විසිකිරීම දැක්වීම, වන් අත පැත්තේ ඇති කොඩිය වම්මත පැත්තර දිගුකර පෙන්වීම ගින් එම සඥාව පෙන්නුම් කරනවා. ඒගාවට ගෝල් පහළ දැක්වීම අත ඉදිරියට දිගුකර සැපෙන්වීම ගින් එම සංඥාව පෙන්නුම් කරනවා. ඒ ව සංඥාව තමයි කොන්් පහර දැක්වීම. කෝනික පදේශයට රූපය දැක්වෙන පරිදි කොඩිය දිගුකර පෙන්වීම මගින් එම සංඥාව පෙන්නවුම් කරනවා. මෙම පාඩම තුලින් ඔබට ලෝකයේ වඩා ජනප්‍රියය ක්‍රීඩාවක් වන පාන්දුු ක ්‍රඩාවේ දක්ෂතා හත. එම දක්ෂතා වැඩදියුණු කරගැනීම සඳහා භාවිතා කරන්න පුළුවන් ක්‍රියාකාරකම්. ආන්ද නීත්‍රීති හා තරගයක් විනිශය කරන පධාන විනිසුරු හා පැති විනිසරුගේ කාරයන් හා සංඥා පිළිබඳව අවබෝධයක් ලැබෙන් ඇතයි කියල මංහිතනවා. තවත් මෙවැනි පාඩමකින් ඔබ හමුව එනතුරු ඔබට සියලිදෙනටම සුබ දවසක්.